වීමකට සුබ උදෑසනක් ඔබ ආදත් පැතිකඩ වැඩසටහන සමග සජීවීව 2020 මහ මැතිවරණය අවසానයි ප්‍රතිඵල දැන් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා ඒ දිස්ත්‍රික්කවල ජාතික ලයිස්තුවෙන් තේරෙන മന്ത്രിවරු ප්‍රකාශයට පත් වෙලා තියෙනවා මෙසරේ විශේෂ තත්වය විවිධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 15ක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු නියෝජනය ලබා ගන්නට අපේ දේශපාලන පක්ෂ සමත් වෙලා තියෙනවා මේ විශේෂ තත්වයක් විවිධත්වය පාර්ලිමේන්තුව තුල ඊට වටිනා ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්ම සඳහා කොහොම වුණත් ප්‍රමුඛ කාරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උසස් ජයග්‍රහණයක් හිමි කරගෙන තියෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද ලක්ෂ 68ක් මේ මැතිවරණයේදී ලබා ගත්තා 68 ලක්ෂ 53698ක් අත්පත් කර ගනිමින් ආසන 128ක් දිස්ත්‍රික්ක මට්ටමින් ලබා ගත්තා ජාතික ලයිස්තුවෙන් ආසන 17ක් ඒ අනුව උන්ට හිමි වුණා समस्त आसन संख्याव 145යි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට आसन දිස්ත්‍රික් මට්ටමින් 128යි ජාතික ලයිස්තුවෙන් आसन 17යි आसन 145ක් ඍජුවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වුණා මේ අවස්ථාවේ අපි පවතින තත්වය ඉදිරියට ඇතිවිය හැකි දේශපාලන තත්වය ඉදිරියට රටේ අනාගතය සැලසුම් වන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්නට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරා මහාචාර්ය චරිත හේරත් මැතිතුමාට මහාචාර්ය චරිත හේරත් මැතිතුමා ජාතික ලයිස්තුව නියෝජනය කරනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආයිබෝන් මහාචාර්ය හේරත් මැතිතුමනි ආයිබෝන් අශෝක මුලින්ම මම ඔබතුමන්ට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සුබ පතන්නට කැමැතියි මේ ජයග්‍රහණය වෙනුවෙන් බොහොම ස්තුතියි අශෝක බොහොම ස්තුතියි හේරත් මැතිතුමනි ඔබ කොහොමද මේ ප්‍රතිඵල මූලිකව දකින්නේ अशोक अभी विशेष श्रीलंका पोदुजन पेरमुन श्रीलंका पोदुजन पेरमुने सियलु नायकत्वयन अतिगारु महिंद राजपक्ष जनाधिपतितुमा एवगेम गोटाबय राजपक्ष वर्तमान जनाधिपतितुमा अभी बसिल राजपक्ष पक्षे जातिक संविधायकतुमा अतुलु सियलु देना वेनुवेन मे पलवेनी रूपवाहिनी වැඩසටහන් නිසා මම අපේ සියලුම දේශපාලන අපේ පක්ෂයේ මේ උන්නතියට මේ ජයග්‍රහණයට වැඩ කරපු සියලු දෙනාට ගෞරවණීය ස්තුතිය මූලික වශයෙන් පිරිනමනවා ඒ වගේම අපි මේ ජයග්‍රහණය දකින්නේ අශෝක මේක මේ රටේ පළල් ජාතික සංවාදයක් අපි 2015 අපි පරාජයට පත් වුණාට පස්සේ ආරම්භ කළා ඒ ජාතික සංවාදයේදී අපිට අපේ දේශපාලන පක්ෂේ නැති වෙලා රටේ බලේ නැති වෙලා තිබිච්ච වෙලාවක විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා මුල් කරගත්ත පළල් දේශපාලන සංවාදයක් මේ රටේ මහින්ද සුළඟ කියලා ආරම්භ කළා. ඒ මහින්ද සුළඟ හරහා ආරම්භ කරපු සංවාදයත් ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටවීම සඳහා අපේ පක්ෂයේ නායකත්වය බරපතල තීරණයක් ගත්තා. ඒක ටිකක් අමාරු තීරණයක් ඒ වෙලාවේ. ඒ තීරණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුල් කරගත්ත අපේ නායකත්ව කණ්ඩායම ඒ ගත්ත තීරණයත් එක්ක අපි දිග ගමනක් කෙටි කාලයක් තුල ආවා. ඒ නිසා විශේෂයෙන්ම අපි පහුගිය පළාත් පාලන මැතිවරණයේ විශිෂ්ට ආකාරයෙන් ජයග්‍රහණය කරුවා. පහුගිය ජනාධිපතිවරණයේ විශිෂ්ට ආකාරයෙන් ජයග්‍රහණය කරුවා. අද ඊයේ රාත්‍රියේ වෙනකොට මේ රටේ පාර්ලිමේන්තුවේ විශිෂ්ට බලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගන්න හැකි වුණා. විශේෂයෙන්ම මේකට හේතු රාශියක් තියෙනවා. මට ඔබ විනාඩියක් දෙකක් දෙනවා නම් එක පැත්තකින් මේ රටේ ජාතික සංවාදයේ තුල අපේ දේශපාලන ස්ථාවරය අර 2015 ආපු ආණ්ඩුවට සාපේක්ෂවවත් මේ අනිත් දේශපාලන පක්ෂ එක්සත් ජාතික පක්ෂය වගේ පක්ෂවලට සාපේක්ෂවවත් අපේ ජාතික දේශපාලන සංවාදයේ ස්ථානගත කරපු තැන එක ප්‍රධාන දෙයක් මේ රටේ ජනතාව අපව විශ්වාස කරන්නේ. දෙවෙනි එක විශේෂයෙන්ම අපේ දේශපාලන පක්ෂය නිර්මාණය කරන්න අපේ නායකත්වයේ ගත්ත දැඩි උත්සාහය. මම මෙහිදී ඇත්තටම මේ රටේ සියලු අපේ පාක්ෂික ප්‍රගතිශීලී ජනතාව වෙනුවෙන් ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ අර නිහඬ නොපෙනෙන නමුත් ඒ බරපතල සේවය මම අගය කළ යුතුයි. හේරත් මැතිතුමනි ඔබට මේ මැතිවරණයෙන් ආසන 145ක් ඍජුවම හම්බ වෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට. ශ්‍රී ලංකා ඊළාම් People's Democratic Party එහෙම නැත්නම් ඩග්ලස් දේවානන්ද මැතිතුමා මූලිකත්වයේ ගන්න EPDP පක්ෂයටත් තියෙනවා ආසන දෙකක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙනවා ආසන එකක්. කියන්නේ ඔබත් එක්ක වැඩ කරන මේ කණ්ඩායමට බැලූ බැල්මට 148ක් තියෙනවා. තවත් මේ පාර්ලිමේන්තු ආසන දිනාගෙන තියෙනවා මේ සැරේ දේශපාලන පක්ෂ 15ක් මේ ඔබ ඉල්ලපු 3න් 2 ලැබුණා. කොහොමද මේ සඳහා මෙහෙයවීම කරේ? කොහොමද මේ සඳහා ගත්ත උපාය මාර්ගය? මේකේ උපාය මාර්ගික සැලැස්ම කේන්ද්‍රය තිබුණේ කොතනද? ඇත්තට මේක වහන එක ඉතා වැදගත්. මේක උපාය මාර්ගික සැලැස්ම තිබුණේ අපේ පක්ෂය ඇතුලේ. ඒ පක්ෂය යාන්ත්‍රණයක් විදිහට මම ඒකයි කියමින් ආවේ. අපේ පක්ෂයේ නොපෙනෙන බරපතල බලවේගයක් තමයි ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා කියන්නේ. ඇත්තට මෙතුමාගේ මැදිහත් වීම ගැන එක පැත්තකින් අපි ගෞරව කරනවට අමතරව කියන්නේ තමන්ට බලය ගන්න නෙමෙයි පක්ෂයට ඒ වගේම තමන් නියෝජනය කරන ධාරාවට බලය ගන්න එහෙම වැඩ කරන නායකයෙක් මම දැකලා නැහැ. මම මෙතෙක් කිව්වේ නැහැ ඡන්ද වේලාවේ, නමුත් අද ඒක කිව යුතුයි. මොකද ඒ ජයග්‍රහණය මෙතන තියෙන නිසා. දෙවෙනි කාරණේ අපේ පාක්ෂික ප්‍රවණතාවය. අපේ පාක්ෂික ප්‍රවණතාවයත් මේ ප්‍රශ්නේ හරියට තේරුම් ගත්තා. අපි ජනාධිපතිවරණයේදී පාක්ෂිකත්වයෙන් ඉල්ලපුවාම මේ කාරණේ ජාතික බලවේගත් ඒ වගේම පළල් වෘත්තීය බලවේගත් මේක පිළිගත්තා. ඒ වගේම පහුගිය මැතිවරණෙත් මේ හැම කණ්ඩායමක්ම අපේ ආයාචනය පිළිගත්තා. මේ රට වෙනස් කරන්න හොඳ ජනාධිපතිවරයෙක් අපිපත් කරලා තියෙනවා. හොඳ ජාතික නායකත්වයක් තියෙනවා. හොඳ පක්ෂයක් තියෙනවා. අපි මේ මහ මැතිවරණයේදී එකතු වෙමු කියලා. ඉතින් ඒකට මේ රටේ ප්‍රගතිශීලී අනාගතය දකින සියලු දෙනා ඉතාම සුහදශීලීව දෑත දිගු කරලා ඒ යෝජනාව බාරගත්තා. අපි හිතනවා ඒ නිසා අපි බාර දීපු විශේෂයෙන් මේ සෞභාග්‍ය දැක්ම වැඩසටහනෙන් ආරම්භ කරගෙන අපි සමාජයත් එක්ක ගොඩනගපු සමාජ සම්මුතිය ඉතාම ශක්තිමත්ව ඵලදායක විදිහට ඉදිරියට ගෙනියනවා. ඔබේ සැලසුමක් තියනවද? යෝජනා තියනවද? දැනට කටයුතු කෙරිලා තියනවද? අග්‍රාමාත්‍යවරයා දිවුරුන් දීම ආදී පිළිබඳව යම් සංවාදයක් කෙරිලා තියනවද? ඒවා මං හිතන්නේ දැනට සිදුවෙමින් තියෙනවා. ඒවා ඉතින් පක්ෂේ නායකත්ව මට්ටමේ ගන්න තීරණ එතුමාලා ඒ ගැන තීරණය කරાવી. ඉදා නොබෝ දිනකින් අපි කොහොමත් මේ රජය විශේෂයෙන්ම ජනාධිපතිතුමා අමාරු කොරෝනා අවස්ථාව තුළ මේ රට පාලනය කරපු ආකාරය ඔබ අපි හැම කවුරුත් දන්නවා. ඒ නිසා අපි ඉතා ඉක්මනින් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ඒ සමාජ දේශපාලන ආර්ථික වෙනස දක්වා සමාජය ගෙනියන්න අවශ්‍ය හැම පියවරක්ම ගන්නවා. මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵල දිහා බලද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මම කලින් කිව්වා වගේ ආසන 145ක් තියෙනවා. සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවේ දිස්ත්‍රික් මට්ටමින් ආසන 47ක් තියෙනවා. ජාතික ලයිස්තු ආසන 7ක් ඊට අමතරව ඇතුළත් වුණා. ඒ අනුව සමස්තය ආසන 54ක් තියෙනවා. ඊලංකේ තමිල් අරසු කච්චි TNA එක නායකත්වය අපි TNA එක හැටියට හඳුන්වන ඊලංකේ තමිල් අරසු කච්චි පක්ෂයට දිස්ත්‍රික් මට්ටමින් ආසන 9යි ජාතික ලයිස්තුවෙන් ආසන 1ක් එක්ක ආසන 10ක් හිමි වෙනවා. අතරම TNA එකට ලැබිච්ච ආසන සංඛ්‍යාව ඊලංකේ තමිල් අරසු කච්චි පක්ෂයට ලැබිච්ච ආසන සංඛ්‍යාව පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඔබතුමා මේක කොහොමද කියවන්නේ? අතර මම කියවන්නේ අශෝක මේක මේ පහුගිය 2015 ආරම්භ කරපු දේශපාලන ධාරාවේ TNA සංවිධානය තමන්ගේ දේශපාලන වමනාකම් වලට වඩා මහන්සි වුණේ එක්සත් ජාතික පක්ෂේ බලය රකින්න. මේක බොහොම නග්න විදිහට කියනවා නම් TNA දේශපාලනය ගොනු වෙලා තිබුණේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ අපේ දේශපාලනය කොහොමද නඩු දාලා හරි මේ එන නායකයෝ නවත්තන්නේ කොහොමද? අපේ පක්ෂේ හදන තැනේ ඉඳලා ජනාධිපති අපේක්ෂකයා දක්වා නවත්තන්න මහන්සි වෙනවා මිසක තමන්ගේ දේශපාලනය ගැන මෙලෝ දෙයක් කරුවේ නැහැ. ඒ නිසා තමන්ගේ දේශපාලනයේ මතවාදයේ පවා වැරදියට තමයි කොළඹ ඇවිල්ලා කිව්වේ. මට හිතෙන්නේ. ඒ රත්නතුමනේ දැන් අපේ මේකේ තියෙන අනිත් පැත්ත බැලුවොත්, මේ කාසිය අනිත් පැත්ත බැලුවොත් TNA එක මෙවර මහ මැතිවරණයේදී ඔවුන්ගේ එළඹුම ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය එක්ක තරමක සුහදශීලී ප්‍රතිපත්තියක් වුණා නේද? මම කියන්නේ ඔබ කියන තර්කයේ අනිත් පැත්ත බැලුවොත් මේ ජනාධිපතිවරණයෙන් පස්සේ ඒ පළගස්පද උන්ට අවාසි වුණා නෑ. ඒක නෙමෙයි අවාසි වුණේ. ඇත්තටම මට තේරෙන විදිහට මමත් හොඳටම අධ්‍යයනය කරන්න බැලුවා උතුරේ දේශපාලන තත්ත්වය. උතුරේ ඇත්තම දේශපාලන සංවාදය මේ කොළඹට එන දේශපාලන නායකයෝ ඉස්සර දේශපාලන නායකයෝ සමහරට උතුරේ ස්ථාවරයෙන්ම දකුණට ගෙනාවා. සංවාදයට ගෙනාවා. හැබැයි මේ පහුගිය අවුරුදු 5 TNA සංවිධානය බරපතල ලෙස අර පැවතිච්ච එක්සත් ජාතික පක්ෂය මුල් කරගත්ත ආණ්ඩුව රකින්න ගියේ. ඒකේ විනාශය ඒ පක්ෂයටත් වුණා, ජනතා විමුක්ති පෙරමුණටත් වුණා. ඔබ ඇහුවේ නැතුවට මම කිව්වේ. ඔව්. අපි තවදුරටත් බැලුවාම ජාතික ජන බලවේගය, ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයේ දරන සන්ධානයේ ජාතික ජන බලවේගය දිස්ත්‍රික් මට්ටමින් ආසන 2යි කොළඹ සහ ගම්පහ කියන දිස්ත්‍රික්කවල එක ආසනයක් බැගින් ලැබුණා. ජාතික ලයිස්තුවෙන් එක මන්ත්‍රී ආසනයක් සමග සමස්තය ඔවුන්ට ආසන 3ක් පමණයි මේ සැරේ දිනා ගන්නට හැකි වුණේ. අනිත් අතට විශේෂයෙන් වැදගත් මේ සැරේ අපේ ජන බල පක්ෂය our power of people party අපේ ජන බල පක්ෂය ස්වාමින් වහන්සේලා අතුරුලිය රතන ස්වාමින් වහන්සේ මේ අය මෙහෙවන නායකත්වය දෙන දේශපාලන පක්ෂයට ජාතික ලයිස්තුවෙන් එක ආසනයක් හිමි වෙලා තියෙනවා. ඉතින් මෙහෙම බලනකොට දේශපාලන පක්ෂ 15කට පාර්ලිමේන්තු නියෝජනය ලැබුණා. මේක 1989 ඉඳලා සමානුපාතික ක්‍රමය යටතේ ඡන්දය පවත්වන මේ මැතිවරණ ක්‍රමය තුල විශාල පක්ෂ ප්‍රමාණයක් මේ සැරේ පාර්ලිමේන්තුවට එනවා. ඒක ඇත්තටම මම හිතන්නේ අසෝක ඉතාම හොඳ තත්ත්වයක්. පළවෙනි කාරණේ මොකද දැන් උතුරේ ගත්තොත් ඔය TNA සංවිධානයේ විතරක් ආසන 18ක් විතර අරන් ඇවිල්ලා අනිත් කට්ටියට ආසනවල ඡන්ද ටික විතරක් දීලා උතුර ගැන කතා කරන්නේ නැතුව යනවට වඩා උතුරේ ඇත්ත දේශපාලන తত্ত্বය නැගෙනහිර ඇත්ත දේශපාලන తত্ত্বය දකුණේ ඇත්ත දේශපාලන తত্ত্বය සමාජය තුළ සංවාදයට ගේන්න පාර්ලිමේන්තුව තුළ නියෝජනය තියෙනක හොඳයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔබ කිව්වා වගේ මේක අලුත් తত্ত্বයක්. මේ මැතිවරණයෙන් අපිට පෙන්නුම් කරන දැන් නැගෙනහිර පළාතේම පොඩි සංවිධාන ගණනාවකට බලය ඇවිල්ලා තියෙනවා. මඩ කලපුව මුල් කරගත්ත, ඒ වගේම අක්කරේපත්තුව මුල් කරගත්ත ඒ තැන්වල උතුරෙත් ඒ ආකාරයෙන්ම තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතන්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදීව හොඳ තත්ත්වයක් කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිස්ත්‍රික්ක 3කට වෙනම තරඟ කරා. ඊළඟට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරඟ කරා. මේකේ මේ තරඟ කිරීම කියන කාරණයට ඔබට ගිහිල්ලා බැලුවාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන දේශපාලන ධාරාව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන එහි ව්‍යුත්පත්තිය ගනුදෙනු කරපු ආකාරය සහ තබන්නුව කියවාගත් ආකාරය මේ මැතිවරණයේ සුවිශේෂ තත්ත්වයක්. ශ්‍රී ලංකා පොදු පෙරමුණ තුලිනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අපේක්ෂකව සැලකිය යුතු පිරිසක් ජයග්‍රහණ ලබලා තියෙන බව වාර්තා වෙනවා. ඇත්තටම අසෝක මෙහෙමයි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ඉතින් අපි ඉස්සර හිටපු පක්ෂය. හැබැයි අපි අලුත් දේශපාලන ව්‍යාපාරයක් පක්ෂයක් හැදුවා ශක්තිමත්ව. ඉතින් පස්සේ සීලනීපේට ඒක තේරුම් ගියා ඒ අයට අපිත් එක්ක දේශපාලනික විසරහට යනවා මිසක එහා පැත්තට යන්න බෑ කියලා. ඉතින් මං හිතන්නේ ඒගොල්ලෝ ඒ වෙලාවේ ගත්ත තීරණේ නිවැරදි. ඒ වගේම අපේ දේශපාලන ධාරාව ඇතුළට ආවට පස්සේ අපේ පාක්ෂිකයෝ සලකන්නේ කවුරුත් පොදු විදිහට. ඒ නිසා තමයි ඇත්තටම ওই සමහර දිස්ත්‍රික්කවල එක්කෙනෙක් දෙන්නෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඒ දැන් අපේ මේ සම්දාන ඇතුලේ දේශපාලන පක්ෂ ගණනාවක් තියෙනවා. සීලනීපයට අමතරව විවිධ දේශපාලන මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා ජාතික නිදහස් පෙරමුණ ආදී වශයෙන් අපි කවුරුවත් ඒ අයගේ දේශපාලන කෝණ වලින් නෙමෙයි අපේ පාක්ෂිකත්වයත් අපිත් බලන්නේ. අපි බලන්නේ අපේ දේශපාලන කාණ්ඩායමේ අපේ බලවේගය ඇතුළේ ඉන්න අය විදියට. ඉතින් ඒ වගේම අපි මේ වෙලාවේ තීරණ කරගන්න ඕන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම දේශපාලනය කරන නායකයෝ 100කට වඩා විශාල ප්‍රමාණයකට මෙවර පාර්ලිමේන්තු මැතිවරණේ අවස්ථාව ලැබිලා තියෙනවා. අනිකුත් අපිට සමාන්තරව වැඩ කරන පක්ෂවලටත් තියෙනවා තමයි. නමුත් බහුතර විශාල පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ රට ඉදිරියට ගෙනියන පළල් දේශපාලන වැඩසටහන තමයි අපේ අංක 1. ඒ නිසා අපි බලන්නේ ජනතාව තීරණ තෝරලා තියෙනවා. තෝරපු ජනතා නායකව හැම කෙනෙක්ම එක්ක ඉස්සරහට යන එක තමයි අපේ දේශපාලන ක්‍රමය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ මහා මැතිවරණයේදී විශේෂයෙන් සහ අවධානය 3න් 2ක බලය ඉල්ලා සිටියා. ඔබත් මේ සංවාදයටම මේ මැතිවරණයට පෙර සහභාගී වුණු අවස්ථාවලදී මේ කරුණ මතු කරා. 3න් 2ක බලයක් ඉල්ල හිටින්න ඕන කියලා. බලයක් අවශ්‍යයි කියලා. දැන් මේ බලය ලැබිලා තියෙනවා ඇත්තටම. ඔබේ ඉදිරි කටයුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි කටයුතු සැලසුම් කරද්දී ඒ විශ්වාසය කොහොමද තහවුරු කරගන්නේ? ඇත්තටම අසෝක අපි සමාජෙත් එක්ක රටත් එක්ක තියෙන සමාජ සම්මුතිය සෝෂල් කොන්ට්‍රැක්ට් එක පදනම් වෙන්නේ අපි ඉදිරිපත් කරපු වැඩසටහනත් එක්ක. වැඩසටහන තමයි සෞභාග්‍ය දැක්ම. සෞභාග්‍ය දැක්මේ හැම ඒකේ දැනට ආර්ථික කටයුතු වෙනසක් කරන්න වෙයි මේ කොරෝනා මේ COVID-19ත් එක්ක ලෝකෙම වෙච්ච තත්ත්වය නිසා ආර්ථිකමය වශයෙන් අපේ අභිලාෂය නැත්තම් අපේ ආකෘතිය යම් වෙනසක් කරන්න සිදු වෙයි. හැබැයි අනෙකුත් සියලුම දේවල් අපි සමාජමය වශයෙන් නෛතික වශයෙන් ව්‍යවස්ථාමය වශයෙන් අපි කරන වෙනස්කම් ප්‍රතිසංස්කරණ පැහැදිලිවම ඒ වැඩසටහන ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට අපි මේ වැඩසටහනෙන් එළියට කවදාවත් යන්නේ නැහැ. ඒක තමයි මේ වෙලාවේ දෙන්න තියෙන පළවෙනි අපේ පොරොන්දුව. ඒ කියන්නේ අපි සෞභාග්‍ය දැක්ම වැඩසටහන යථාවත් කරන්න. COVID-19ට සාපේක්ෂව වෙනස් කරන්න තියෙන ආර්ථිකමය කලාප තියෙනවා නම් ඒවත් ඇතුළත්ව ये यथावत् කරන්න ये समाजे තුල ඉදිරිපත් කරන්න ක්‍රියාත්මක කරන්න මේ සියලු බලතල අපිට ලැබෙන රාජ්‍ය රජය අතිගරු ජනාධිපතිතුමා එතුමාගේ බලතල ඒ සියල්ල යොදවන්නේ මේ වැඩසටහන හරහා මේ රට අවුරුදු 5ක් ඇතුළත වෙනස්ම ඉහළ තැනකට ගේන්න. අපි මේ මහමැතිවරණයේ ප්‍රතිඵල තව විදිහකට දකින්න පුළුවන්. ඒ තමයි मेवर महमतिवर्ण अवसाने अंद्री नीतिय दाण उन्े ने वेणद संप्रदाय हटियटम संप्रदाय की वचने वेरदी हेबै अभी हेमदाम दाण मतिवर्ण इवरवेल चंदे प्रकाशगिरी इवरवेल चंद पेट्टि उस्सन वेलावट अंद्री नीतियत एनवाइक पहुग्य अवृदु विस्से तिहे अभी दैनगिन हिटिया दास हतेम अभी मेक दैनगिन हिटिया मे सरे ये तत्व मत उन्े වෙනදා නොතිබුණු සාමකාමී වටපිටාවක ඡන්දය පවත්වන්නට හැකි වෙලා තියෙනවා. මේක සමාජ පරිවර්තනයක්ද? ඇත්තටම අශෝක මම හිතන්නේ එකක් තමයි අපේ රටේ මේ තාක්ෂණ යුගයේ දේශපාලනය කියන එක ප්‍රතිවරණගණය වෙලා තියෙනවා. රීඩ් වෙලා තියෙනවා. ඒ නිසා දේශපාලනය කියලා ඉස්සර කරපු ඉස්සර සමාජයට පේන්නේ නැහැ. සමාජේ වැහිලා තිබුණේ. දැන් මේ තාක්ෂණික ලෝකයේ ඇතුලේ සමාජය විවෘත වෙලා තියෙනවා. ඔබට මට කාටවත් හැංගිලා මොකුත් කරන්න බෑ අද සමාජේ. මොකද මේ මිලියන 20ටම අතේ දුරකථනයක් අතේ තියෙනවා. ඇත්තටම මිලියන 27ේම කැමරාවක් තියෙනවා. එහෙම ලෝකයක් හැදිලා තියෙන්නේ අපේ රට ගත්තොත්. ඒ නිසා මේ தત્ත්වය තුල තාක්ෂණය වශයෙන් කරන මේ බලපෑමත් මේකට හේතුවක් වුණා. පරණ විදිහට නෙමෙයි දේශපාලනේ අලුත් වෙලා තියෙනවා. ඔබ දන්නවා මේවර පෝස්ටර් ගැහුවේ නැහැ. मेवार लकुवट ये कैंपेन तिबुन ने लकु पिलपाली गए ने अभी जनता सीरुदेनाम समाज माध्यत विशाल संवादय करा तो ये निशा मे मैतिवरण क्रमेतीयन मैतिवरण क्रमे मे दबकी मे मे महामैतिवरणेतीयन समहार धनात्मक साधक वलट नीतिकता नैतिकता बलपानो ये मैतिवरण कौमसा मे सभापत्माट अपे गौरव पिर्णमन यतुमा गणापेतीयन विश्वास यतुमागे महांसीय गणापी विश्वास करो एक ये मे राज्य निरधारी मे कोरोना तत्व यतुले इताम परिश्रमट හොඳට මේ වැඩේ කරා ඒකත් වැදගත් ඒ තුනටම අමතරව දේශපාලන පක්ෂ අපේ පක්ෂ විශේෂයෙන් අපි විශාල වගකීමකින් අපි සියලු පාක්ෂිකයන් එක්ක සියලු පක්ෂ යාන්ත්‍රණයත් එක්ක මේකට අනුගත වුණා අපි නැත අපි වැරදි කරා නම් එහෙම අපි තමයි මෙතන ඉඳ බලන දේශපාලන බලවේගය අපි වැරදි කරා නම් හැමතැනම වරදිනවා අපි එහෙම කරේ නෑ අපේ පක්ෂ ඉතාම විනයගත පක්ෂයක් ඒක සඳහා අපි වැඩ කරා පස්වෙනුව මම අර ඔබට කියපු තාක්ෂණික తত্ত্বය ලෝකයේ තුල තියෙන සමාජය තුල තියෙන මේ 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 තැනට අපේ දේශපාලන ක්‍රමයේ තල්ලු කරලා තියෙනවා. ඒක ධනාත්මක දෙයක්, හොඳ දෙයක්. නැතම්ම නමුත් කියනවා දැන් මේ తত্ত্বයට ඒ කියන්නේ අර වෙනද වගේ ඇතිවෙන අර පශ්චාත් මැතිවරණ සිද්ධීන් නොවෙන්නට බලපාන හේතුව පක්ෂය වලට ඉන්න කාඩරුවරු නැතිවීමයි කියලා. ඒ කියන්නේ ඒ පක්ෂයට බඩ බැඳගෙන වැඩ කරන ගැටුම් වලට යන පිරිස තුරන් වෙලායි කියලා. ඔබ කොහොමද මේක දකින්නේ? විශේෂයෙන්ම මම කැමතියි ඔබේ මේ ඔබේ විෂය දර්ශනය. ඒ නිසා ඒකත් එක්ක මේක දිහා බලන්න. මොකද මේ මොහොත තමයි මේක අපි විශ්ලේෂණය කරගත යුතුයි. ඒයින් පාඩම් ඉගෙන ගත යුතුයි. මොකද හොඳ පාඩම් අපේ සමාජයේ සමහර ලාවට මග ඇරලා යනවා. දැන් මෙහෙමයි. දැන් ඇත්තටම අශෝක මේ 990 විතර 94 වාගේ වෙනකන් තිබුණේ පක්ෂයේ යාන්ත්‍රණය කියන එක ඇතුළේ තමයි සියලු ඡන්දදායකව හිටියේ. හැබැයි දැන් ඡන්දදායක ප්‍රවණතාවය 100ට යම් ප්‍රමාණයක් පක්ෂයෙන් එළියෙත් ඉන්නවා. ඒක තමයි අර දැන් ඉස්සර තිබුණේ ඔය පාවෙන ඡන්ද කියන එක ඡන්ද ලක්ෂ කිහිපයක්. හැබැයි පහුගිය 2015 ජනාධිපතිවරණේ අපි දැක්කා ඒක ලක්ෂ මිලියන 4-5ක් තිබුණා. ඒ නිසා දැන් රටේ එහෙම මිලියන 5ක වාගේ ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. ඒක පක්ෂවලට අයිති නෑ. ඒකේ හාට මෙහාට වෙනවා. ඒක 2015 අපිට විරුද්ධව ගියා. 2019 අපිට පක්ෂව ආවා. හැබැයි ඒ ඡන්ද කොච්චර ඡන්ද ප්‍රමාණයක්ද ඔබ කියන්නේ? මිලියන 5ක් විතර. ඡන්ද ලක්ෂ 50ක්. ලක්ෂ 50ක් විතර සමාජයේ තියෙනවා. මිලියන 15ක් ඡන්ද දායකයෝ ඉන්නවා. ඒ මිලියන 15ක් කියන්නේ ලක්ෂ 150ක්. 150න් ලක්ෂ 50ක් විතර ඉන්නවා කියලා මම හිතනවා. අර මූවමන්ට්ස් එකේ සමාජ වෙනස් වීම වලට එහාට මෙහාට යන. ඉස්සර ඒක අඩුවෙන් තිබුණේ, දැන් ඒක වැඩි. ඒ කියන්නේ අර කැපුවත් අපි අර පැත්තේ කියන කට්ටියට වඩා වෙනස් වෙනවා. හැබැයි අවස්ථෝචිතව එයා තීරණ ගන්නවා. හැබැයි ඒකෙන් මම කියන්නේ පක්ෂ යාන්ත්‍රණ නැහැ කියලා. දැන් අපේ පක්ෂ යාන්ත්‍රණයට කෙලින්ම මිලියන 5කට වඩා වැඩි මේ ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. ඡන්ද ලක්ෂ 50කට වඩා ප්‍රමාණයක් හැමතිස්සෙම ලක්ෂ 50ක් විතර ආසන ප්‍රමාණය පක්ෂයාන්ත්‍රණය ඇතුළේ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේකේ දැන් මේ හැබැයි මෙතන එක දෙයක් අපිට මේ ඡන්දෙදි පේනවා. දැන් විශේෂයෙන්ම පහුගිය ජනාධිපතිවරණයේ මේ ඡන්දේ දෙකම තේරුම් කරගත්තාම අපිට පේන්නේ පළාත් පාලනයේ තුනම අර පැරණි දේශපාලන බලවේග දෙකක්ම නිමාවටපත් වෙමින් තිබුණා. එකක් තිබුණා සීලනීපයයි එක්සත් ජාතික පක්ෂයයි. හැබැයි මට හිතෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් ප්‍රමාණයකට නැවත අපිත් එක්ක සන්දානගත වීම ඇතුලේ ඒ අය තමන්ව ස්ථානගත කරගන්න මහන්සි වෙනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂය ඊයේ ඡන්දෙදි අපිට පේනවා ඊටාම බරපතල බලපෑමකට යටත් වුණා. ඔබ නිවැරදිවම කිව්වා වගේ එක්සත් ජාතික පක්ෂය මෙවර මහවැතිවරණයේදී ඡන්ද 249435ක් මුළු දිවයිනෙන්ම ලබා ගන්නවා දිස්ත්‍රික්ක පදනම මත. එය සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 2.15යි. සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 2.15යි. එකම ආසනයක්වත් දිස්ත්‍රික්ක මට්ටමින් ලබා ගන්නට එක්සත් ජාතික පක්ෂයට හැකි වෙන්නේ නැහැ. ඒත් ඔවුන්ට ජාතික ලයිස්තුවෙන් එක ආසනයක් ලැබිලා තියෙනවා. පැරණිම දේශපාලන පක්ෂයක්, රට පාලනය කරපු දේශපාලන පක්ෂයක් එක ආසනයක්වත් දිස්ත්‍රික්ක මට්ටමින් ලබා ගන්න නොහැකි තත්වයකට පත්වීම ලංකාවේ දේශපාලන සම්දිස්ථානයක් නේද? ඒක සම්දිස්ථානයක්. ඇත්තටම අශෝක මම ඔබ මට ඉඩ දෙනවා නම් මම මේක දකින්නේ මේ 2015 ඉඳලා මේ අපේ රටේ දේශපාලනයේ විශේෂයෙන්ම මේ සිවිල් සමාජය කියලා හිටපු දේශපාලන ධාරාවක් පැනලා 2015 ජනාධිපතිවරණේ ඒ අය තමයි ප්‍රධාන ධාරාව බවට පත් වුණේ. ඒ අය තමයි 19ම ගෙනාවේ. ඒ කණ්ඩායම අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක්. දැන් පේන්නේ මේ 2015 ආපු ආගමනය ඇතුලේ විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය ඒ සිවිල් සමාජ කණ්ඩායම ඇතුළටම ගිහිල්ලා විනාශය කරාම තල්ලු වුණා කියලා. ඒ පක්ෂය තමන්ගේ පක්ෂයේ යාන්ත්‍රණයත් අතහැරලා තමන්ගේ දේශපාලන ධාරාවත් සම්පූර්ණ අවුල් කරගත්තා එකක් පේන්නේ. ඉතින් ඒක ගැන කතා කරන්න අපිට ලොකු අයිතියක් නැහැ. ඒක එතුමාලා බලා ගන්න ඕන එකක්. හැබැයි මට හිතෙන්නේ එක්සත් ජාතික පක්ෂය මෙවැනි ඉරණමකට මේ ගොදුරු වෙයි කියලා කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක පරාජයට පත් වෙනවා කියලා කවුරුත් දන්නවා. හැබැයි මෙහෙම පරදී කියලා කවුරුවත් විශ්වාස කරුවේ නැහැ මං හිතන්නේ. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙවර මහමැතිවරණයට හොඳ සන්නාම තියෙන මිනිස්සු අතරට ගිය සන්නාම දේශපාලන චරිත ගණනාවක් මහමැතිවරණයට ඉදිරිපත් වුණා. නමුත් ඒ චරිත වටා ඡන්ද ගොඩනගා ගැනීමට අවස්ථාව හිමි වුණේ නැහැ. පුද්ගල අනුබද්ධව ඡන්ද ගොඩනගා ගන්නට එක්සත් ජාතික පක්ෂය අවස්ථාව අහිමි කරගත්තා. Tamanගේ යාන්ත්‍රණය ඇතුළේ කියන එක පේන මොහොතේ අනිත් පැත්තෙන් මෛත්‍රීපාල සිරිසේන වගේ කෙනෙක්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වගේ කෙනෙක් පොළොන්නරුව දිස්ත්‍රික්කෙන් ඡන්ද 1,11,000ක් වගේ මනාප ප්‍රාණයක් අරගෙන නැවත Tamanගේ තන තහවුරු කරගන්නවා. පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කයක ඒ වගේ ඡන්ද ප්‍රමාණයක් අසීරු ඉලක්කයක් නෑ. ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසු කාලීන පහුගිය ජනාධිපතිවරණ ඉඳලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක එකට යන්න තීරණය කරා, ඒකට උදව් කරන්න තීරණය කරා. මම හිතන්නේ ඒ තීරණය ඇතුලේ තමයි ඒ ජයග්‍රහණය ආවේ කියලා. හැබැයි අපි හිතන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පහුගිය පළාත් පාලන මැතිවරණයේදී ගත්ත ඉදිරි පියවර විසින් අපි පළාත් දේශපාලන බලවේගයක් හැදුවා. ඒ පළාත් දේශපාලන බලවේගය ඇතුලේ තව දේශපාලන පක්ෂ ගණනාවක් අද අපිත් එක්ක තරඟ කරලා තියෙනවා. ඉතින් හැමදෙනාම අපේ ශක්තියින් විදිහට තමයි අපි දකින්නේ. ඉතින් ඔබ කිව්වා වගේම සමහර දිස්ත්‍රික්කවල දේශපාලන වශයෙන් තම තමන්ට හිමි සන්නාමයට විශාල ඉඩක් තියෙනවා. හැබැයි ඒක එක්සත් ජාතික පක්ෂයට කොළඹ දිස්ත්‍රික්කේ හරි ගම්පහ දිස්ත්‍රික්කේ හරි කරන්න බැරි වෙලා තියෙනවා. ඇත්තටම දැන් කොළඹ දිස්ත්‍රික්කේ සාම්ප්‍රදායිකව ওই උතුරු කොළඹ වගේ ආසනවල එක්සත් ජාතික පක්ෂයට විශාල බලයක් තිබුණා. අපි හිතමුකෝ ඒක දෙමළ සමාජය, කොළඹ දෙමළ සමාජය තමයි විශාල බලයක් එතන තිබුණා. හැබැයි ඒක ඡන්ද 2000 ගානට වැටලා තිබුණා. ඒ වගේම මැද කොළඹ විශාල මුස්ලිම් සමාජයේ ලොකු බලයක් එක්සත් ජාතික පක්ෂය දුන්නා. ඒකත් ඡන්ද 2-3000කට වැටලා තිබුණා. ඉතින් ඒක අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විසින් උරා ගත්තා වගේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සමගි ජන බලවේගය වෙත උරා ගත්ත බවකුත් පේන්න තියෙනවා. සමහරට ඒක තමයි ඒක හේතුවක්. ඉතින් ඒ නිසා මට හිතෙන්නේ ඉතින් ඒක එක්සත් ජාතික පක්ෂය තීරණය කරන්න ඕන එකක් කොහොමද ඒගොල්ලෝ දේශපාලනය කරන්නේ කියලා. හැබැයි අපිට අපි හිතන්නේ ඊට වඩා පළල් විදිහට අපිට විශේෂයෙන්ම අපේ පක්ෂේ නායකත්වයේ මහින්ද ජනාධිපතිතුමා ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා වගේ අය කල්පනා කරේ ඓතිහාසිකව මේ රටේ සමාජ සංවාදය තුළ විශාල හිස්තැනක් 2015 න් පස්සේ මතු වුණා අපේ දේශපාලනය හිතන කණ්ඩායමට. ඒ නිසා 58 ලක්ෂයක් අපිට ඒ වෙලාවේ හිටියේ. ඒ කණ්ඩායමත් එක්ක කරෝ මේ දේශපාලන සංවාදය අපි විශ්වාස කරනවා මේ රටේ අඩුම කාලෙකින් වැඩිම බල දේශපාලන යාන්ත්‍රණයක් අත්පත් කරගන්න පුළුවන් වෙච්ච දේශපාලන බලවේගයක් අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හදන්න පුළුවන් වුණා කියලා. චරිත හේරත් මැතිතුමනි බොහොමත්ම ස්තුතියි. මහා මැතිවරණයෙන් පස්සේ මේ විශ්ලේෂණය සඳහා අද පැතිකට වැඩසටහනට පැමිණියාට බොහොම ස්තුතියි අශෝක මට ආරාධනා කරා. පැතිකට